මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ මේ රටේ දේශපාලනය හරුම් ලක්ෂයක් ඇති කරපු නායකයෙක්. ඒ නායකයා දේශපාලන අධ්‍යක්ෂීම් තියෙනවා. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 ඇතුළු සමස්ත මේ රටේ ජනතාවට නිදහස ලබා දීමේ අයිතිය. ත්‍රස්තවාදය තුරන් කිරීම. මේ කියන කාරණාවට නායකත්වය දීපු නායකයා. ඒ නිසා අපි එතුමාට කිව්වා හිටපු ජනාධිපතිතුමාට. අපි එතුමාට ඒ විතරක් නෙවෙයි කිව්වා පැහැදිලිවම මහින්ද රාජපක්ෂ මහත්තුමාට නෙවෙයි යන්න කියන්න කියලා. අරගල භූමිය ගහලා තිබුණා ගෝඨගෝම් කියලා. මහින්ද ගෝම් කියලා තිබුණ නැහැ කියලා කිව්වා. නමුත් දෛවයේ සරදම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැති හිටපු අපේ ජනාධිපතිතුමා අගමැති ධූරයෙන් අයින් වුණා. හැබැයි අගමැති ධූරයෙන් අයින් වෙනකොට නියෝජ්‍ය කතානායකතුමනි ඒකට නම් වගේක් නම් කරා. හිටපු ජනාධිපතිතුමා ආරාධනා කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තුමාට ආරාධනා කරා. අපේ අනුර කුමාර දිසානායක ආරාධනා කරේ නැද්ද? මං හිතුවා ඔබතුම එන්නම් කියලා. ඔව්. එහෙනම් මම දැන් මට ලැබුණු තොරතුරු අනුව විතරයි මම මේ කියන්නේ. ඊළඟට අපේ සරත් පොන්සේකා මන්ත්‍රීතුමා මගේ මිත්‍රයා එතුමාට ආරාධනා කළා. ඔව් මේ වගේ නම් කීපයකට ආරාධනා කළා. ඉතින් මම අහන්නේ රටේ ජනවරමක් ලැබිච්ච ජනාධිපතිවරයෙක් 69 ලක්ෂයක ජනාධිපතිවරයෙක් තුනෙන් දෙකක බලයක් තියෙන ආණ්ඩුවක් තියෙන තැනක තමන්ගේ එක කුසේ උපන් සහෝදරයව අගමැති මුටුවෙන් අයින් කළා අඬ ගහනකොට මේ රට අස්ථාවර නම් ඒක ස්ථාවර කරන්න අඬ ගහනකොට ඇයි එන්න බැරි වුනේ? ඇයි අහනවා මම අහනවා විපක්ෂ නායකතුමාට ඇයි එන්න බැරි වුනේ? ඇයි අතර දීපු ටොපිය කටේ දාගන්න බැරි වුනේ? අතර දීපු ටොපිය කටේ දාගත්තා නම් දැන් අද ජනාධිපතිනේ. මොකෝ අනුර කුමාර විසානාගම මන්ත්‍රීතුමා ටොපිය නෙවෙයිද ඒක? නෑ කවදාවත් බෑ. ආසයි බයයි. ආසයි බයයි. කවදාකවත් ටොපියක් නෙවෙයි මොකක්ක් කටේ දාගන්න. ටොපි දිහා මුකුත් කටේ දාගන්න. ආසයි බයයි. මොකද ඇත්ත தත්ත්වය? ඇත්ත தත්ත්වය මම කරන්නම් කියලා කියනවා. කරන්න දුන්නම කරන්නත් බෑ. ඉතින් ඒ නිසා අවසානයේ මොකද උනේ? රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිතුමා එදා අගමැති ධූරයට වාඩි ගත්තා. අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන පක්ෂය හැටියට අපි ඒ පක්ෂේ හැටියට අපි කිව්වා හොඳයි දැන් මේ වෙලාවේ රට කවුරු හරි මේ රට ගෙනියන්න ඕනේ. මේක නැත්තම් අස්ථාවර වෙන්න දෙන්න බෑ. මේක කඩා වැටෙන්න දෙන්න බෑ. දේශපාලන පාඩුවක් අපිට. අපි මේ දේශපාලන පාඩුව ඉදරාගෙන අපි ගෝ එතුමාට රයිට් අකමැතුකම දෙන්න. අපි කැබිනට් මණ්ඩලයෙන් අයින් වුණා. අපි මේ ආණ්ඩුව හදන්න දායක වෙලා අපේ ඇටමස් ලේනාර දීලා අපි සියල්ල කරපු මිනිස්සු. අපි ආණ්ඩුවෙන් අමදිකම් වලින් අයින් වෙලා අපි ගුවා ඔබතුමා අගමැතිකම කළා. හැබැයි රටේ ජනතාවගේ ප්‍රශ්න ටික විසඳෙන්න ඕනේ. ජනතාවගේ තෙල් ටිකට ප්‍රශ්න විසඳුම දෙන්න ඕනේ. ජනතාවගේ ගෑස් ටික ගෙනත් දෙන්න ඕනේ. මේ රටේ තියෙන මේ ආර්ථික අර්බුදය විසඳ ගන්න ඕනේ කියලා. ඉන් අනතුරුව මොකද සිද්ධ වුනේ? ආපහු සැරයක් එදා නම වෙන්දා ගෝඨාභය ජනාධිපතිතුමාගේ මන්දිරයට ඇතුල් වෙලා එතුමා අවසානයේ එතුමාට ලංකාවෙන් පිටට යන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවේදී ජනාධිපති ධූරය හිස් වුණා. ජනාධිපති ධූරය හිස් වෙනකොට මේ අපි ඉන්න පාර්ලිමේන්තුව ඇතුළේ ව්‍යවස්ථානුකූලව මොකද්ද අපිට කරන්න තියෙන්නේ? ව්‍යවස්ථානුකූලව අපි මේ පාර්ලිමේන්තුවට එන හැම මන්ත්‍රීවරයෙක්ම තමන්ගේ පුටුවේ ඉඳගෙන කතානායකතුමාගේ ඉස්සරහට අපි දිවුරනවා. අපි කියනවා අපි ව්‍යවස්ථානුකූලව මේ රාජ්‍ය ආරක්ෂා කරගෙන බැඳී සිටිනවා කියලා. අපි එහෙම කියන අය මොකද කරන්න ඕනේ? අපි කල්පනා කරලා අපි කියුවා බොහොම රටේ නිවස්තාවට අනුව ජනාධිපතිවරයෙක් තෝරගන්න කියලා. කරු නියෝජ්‍ය කතානායකතුමනි ජනාධිපති තෝරගන්න කිව්වම නම් තුනකට නාම යෝජනාව. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ නම, දලස් සලහප්පෙරුම මන්ත්‍රීතුමාගේ නම, අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ නම අපේක්ෂක තුන්දෙනා. ඡන්දදායකව 225යි. ඡන්දදායකව 225යි. හරිනේ. වෙනද ජනාධිපතිතුමා තෝරගත්තේ රටේ සමස්ත ජනතාවගෙන්. නමුත්
desa pahlawan vikurti bahaya kati bela. Namun tuh wewasta wanua, parlemen tuh ya tulis itu una. Namun teka sadar, ayye, me desi obisi pahatamai, district kanua, merate janata wa, jat yagam kula, me sirudana niwajane karmim metana, ye janata wa niwem penihiti. Enan janata wa niwem penihiti, desi obisi pahata, balaya wa janati puti waret toragan. E toragan lagi yara pasye, me ape ekseke tundana aidiri patuna. Api, Sri Lanka podu jana peramuna. Paksa ya kaya dia. Apa di Hindu agatta me me tiga arbu udah muda dengan puluang. Mereka jaya kerana kerjaan puluang. Arbu udah nirakara kerjaan puluang. Me tundan ageng. Apa yang susu bina kau udah? Erain Luis Kramasinga. Jangan aja butuh makalah di Hindu agatta. Mereka lebih tegi anon. Pura versi handa benben. Apakah seperti buat wartawan ya? Lanka Sea Voice.